භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණණික පින්නතුන හැමදිනාමුතුම් සද්ධර්මශ්‍රවනය සඳහා සූදානම් වන මුහොත මටහන වැඩ සටහනෝස ප්‍රෝගිකව ධර්මය පුරුදු කරන ඔබට ඇතිවන ගැටලු සඳහාත්. ඒවගේම විද දහම් කරනු සබන්ධයෙන් ඔබට ඇතිවන ප්‍රශ්ණ ැටලු සඳහාත් පිළිතුරු ලබාදීමයි මේ වැඩ සටහනක්තුලදදි සිදුරු ලබන් ඉතිං ඔබට තිවන ඕනෑම දැහම් ගැටලුවක්. අප වෙත යොමු කරන්නට පුළුවන්කම තිබෙන. ඒඇසුරෙන් ඔබට පිළිතුරු ලබාගන්නටත් පුළුවන්කම තිබෙනවා. තිං අද දවසිදී අපිට යොමුයි තිබෙන ගැටලුවලට අවධහන යමු කරන්නට කලින්. අපි මිට පෙර වැඩ සටහනට යොමන ගැටලු කෙහිපයක් තිබුණා අපිට කාල වෙලාව මධදව වුණා ගැටලු සඳහා පිළිතුරු ලබාදන්නට ඒ ගැටලු ටිකත් අපි සාකච්ඡාව සඳහා පාදක කර ගනිමින් අප මේ අද දවස්සේද මේ කරුණු පිළිබඳව ප්‍යවධානය යොමු කරමු. ප්‍රායෝගික රූපය විදර්ශනා කරන්නේ කෙසේද පටවිදහතුව ලෙස බලන්නේ කෙසේද කියලා පැහැදිලි කර දෙන්නට කියලා. රූපය විදර්ශනා කිරීම මෙහි මූලිකම තැන තමයි සම්මර්ෂණඥානය කිය කිය දේ උපදින විදිහට අපි කටයුතු කිරීම එකැන සම්මර්ශනය කරනවා සම්මර්ශනය කරනවා කියලා කියනෙ එක ඔබ දන්නවා මෙිෙහි කරනවා කියන එක කැන නුවනින් ඒ පිළිබඳව අපි මිනෙහි කරනවා රූපය කියල කියනකොට ස්වර්ශායතන පහකින් අපිට ඇසුරුවවා ඇස එවගේම කාන නාසය දිව සහක් අය ට බාහිර අරමුණු විදිහට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් ඇසුරුවනවා. මේ හැමතනකදම රූප ධර්ම හැටේට අපි කතා කරන්නේ අධ්‍යහත්මක සහ බාහිර ආයතනයන්ගේ ක්‍රාකාරීට්ටවය පිළිබඳු. මෙන්න මේ ආයත්තන දහයකින් අධ්‍යහත්මික පහයි බාහිර පහයි ඇසකණනාන්සේ දව ශරීරයය වගේම රූප ශබ්ද ගන්ධරස ස්පර්ශ කියන මේ මන්ගේ පත්තෙ සහ එකට ගෝචරවනා අයතන දහය ඇතුළත අපිට ගොඩනැගෙන සෑම අරමුණක් දිහාම නුවනිින් දකින්නට පුළුවන් කමතිබෙනවා අනංඒ පිළිබඳව සම්මර්ශනය කරන්නට පුළුවන් කමතිබෙනවා අනං එක තමයි රූපය විදර්ශනාවට පාදක කර ගැනීම එදී රූපයහි අනිත්‍යතාවය දුක්කදාවේ සහ අනත්ම ස්වභාවය පිළිබඳව අපිට මනසිං ්‍රහණය කරගන්නට පුළුවන් කම ලැබෙන්න්නට වශයයි කියන්නේ අපිට රූපයක් යම්බඳු අවස්ථාවක රූපයක් පෙනෙනකොට අපිට සාමාන්‍යයෙන් රූපය පෙනීම කියන තැනද සිහිනුවනක් උපදින්නේ නැහැ අපිට එතැද මෝඩකමක් උපදින්නේෙත් නැහ. ඊට පස්සේ අප සිතිං ඒ පිළිබඳව අරමුණු කරමින් සිත් පහල කිරීම් තුළ තමයි ඒ රූපය පිළිබඳව අපිට තැන ගැනීමක් ඇතිකරගන්නට පුළුවන් කමතිබෙන්නේ මනුස්සේක්‍ය මේ ගහක් කිය. මේ ආදී ලෙස එක මනසින් තමන් අරමුණකොට දැනගන්නා වූ දේ එක තමන්ගේ මනසින් අරමුණකොට දැනගන්නා වූ දේ ගහක් කියන එක මනුස්සේ කියන එක ඔබේ ඇස් දෙක්කට පැමිණි වර්ණ රූපය බවට පත්වන්නේ නැහැ එක තමන්ගේ මනසිං දැනගත්ත දෙනෙ ැන් අපි මෙතනදි මේ ක්‍රියාවලේ සිද්ධ වන තැනදි අපි විදර්ශන වසයෙන් දකිනෙක රූපය රූපය හැටියට අපි දකින කියම ඇැ රූප චක්කු විඤ්ඥාන කියන මේ තුන්දනාගේම එකතුව මත්ත ස්පර්ශයමත ගොඩනැගුණු දෙයක්න අපිට රූපය කියලා හම්බෙන ඇහැ නැත්තං අපිට රූපය ගැන දැනුක් නෑ කන සබ්ද සෝත විඤ්ඥාන කියන තුන්දනා ගත්තොත් අපිට කන නැතිවුණනොත් එහෙම ශබ්දය ගන අදකීමක් ඇත්ති නෑ ඒවගේම සබ්ද නැතිවුණොත් ඒද අපිට අදදකීමක් ඇති නෑ කන ගැන අදැකීමකුත් නෑ සබ්ද ෙන අදකීමකුත් න ගේ තමයි විඤ්ඥානයේ පහල නොවනොත් ඒද අපිට කිසිම අදැක මක් ඇත්තිෙන එහෙනම් අපිට යම් කිසිවිදයකින් රූපය පෙනෙනවා සබ්දය ඇහෙනවා ගඳස්ුවන්ද අපිට දැනෙනවා ඒවගේම රස දැනෙනවා ස්පර්ශ දැනෙනවා කියන තැන්වලදී අපිට තියන මේ තුන්දනාගේ එකතුව එක එකට පවරාධන්නට පුළුවන්කමක් ඇති නෑ. අපි හැබැයි රූපයයි කියලා අපි පේන්නේ ගහ කියල එිය තිය දේ හැටියට අපි මනස්සෙන් ඇතිකරගන්නදේ අපි පවරා දෙනවා රූපය පැත්තට පවරා දෙනවා. අපිට පේෙ නැහැම ස් පර්ෂ සමුදය වනේ කොහොමද කියලා පෙනීම කියනද අපිට උපද්දින බවැන ඒක ඒ හටගත්ත විදිහ අපිට පෙනෙන්නේ නෑ. අන්නේ සමුදය වූ ආකාරය හටගත්තා වූ විදිහ අපිට පෙනෙන්නේ නැති නිසා ඒ ධර්මයක් වෙත්තම අපි නැවත නැවත තමන්ගේ මනස්සි අපි උපදෝගන්න සංකල්ප මේ වසේ හතාගත්තදේ පතිත කිරීම සිද්ධ කරනවා එවි දිහර තමයි ඔබට එලිය රූපය අම්මා දරුවා ගෙවල් දුරුගලා පේන එක තමන්ගේ මනුසින් තමන් අරමුණු කරමින් දැනගන්න දේ මිසක එක පේන දේනෙමේ නං එක එකවේ රූපය කියලා පෙනෙන දේ කියලා කියන්නේ එක වර්ණ සටහන එක චිත්‍ර මාත්‍රයක් සතරමහා ධාතු ඇසුරු කරගත්ත වූ පහැ සටහම් මාත්‍රයක් පමණ ඔබේ ඇහේ මට්ටමට ගෝචර කරගන්නා දෙයක් ඒද සිත යොමූ කල්හි දැනගන්න දෙයක් කොටින්ම කියනවා න රූපය යනු මේ දර්ශන කෘත්තය කියල කියන තැන අපිට පැහැදිලි වෙන දේ එකන්න රූපය කියල කියනෙම කක්ද ඇහැ කියලා කියන්න මේ විඤ්‍යානය කියල කියන තැනදි තමයි අපට මේ පැනීම කියන බව උපදින් මෙන්න මේ පෙනීම කියනදේ උපදිනවා මේ හේතු නැති වෙනකොට මේ ධර්මය නිරෝධෙහහිට පත්වීම තුළ පෙනනීම ඉතුරු නැතුව නිරෝධයට පත්වෙන මේ දිට අපිට මේ ස්පර්ශ ආයතන ටික පුරාවටම අපිට සිහිය සහ නුවන පවත්වන්නට පුළුවන්න්නන් අන්න ඒ දේ පිළිබඳව තයි මේ කතා කරන්න යම් බඳ ආකාරයකට මේ කියපු කරුණු පිළිබඳව අපිට අපේ අවධානය යමු කරන්නට පුළුවන් මේ කියපු කරුණු පිළිබඳව අපිට නුවනින් දකින්නට පුළුවන්නන් මෙනෙහි කිරී අපි කරන්න පටන්ගන්නවනං එක අපි කියනෝ රූපයේ විදර්ශනාවට ලක් කරනවා කියලා බලනවා කොහොමඳ මේ ීම ඉපදුන ඔබට වාහිර වස්තු වසයෙන් ප්‍රකට වන නානත්ත සංඥාවන්න්‍යඇසුරුව වෙන තැනදි අතීතේ තුළ දැක්කා වූ දේ වර්මානය තුළ දකින්නා වූ දේද අනාගතේෙහි ඔබට දකින්නට පුළුවන් ඇැයි හැඟෙන්නාා වූ දේවල්ද ඔබේ හිටතට නිතර අරමුණු වෙනම්. මෙට අපි කියෙනා රූප අරමුණු කරන කියලා. අන්නේ රූප ධර්මයන් අරමුණු කරන තැනක ඔබ හැම වෙලාවකදිම දකින්නට පුරුදු වෙන්න ධර්මයන්ගේ සමවාය නැතින මේ ධර්මතුනක එකතුව නිසා තමයි මේ හට ගැනීම සිද් මේ ධර්මයන්ගේ වෑවීමෙන් මේක නිරෝධහයට පත්වෙනවා මේ හේතුව ඇතිකල් හි හටගන්න හේතු නැතිවෙනකොට නැතිවෙනවා නේද කියන මේ අවබෝධය ඇතිවන විදිහට ඒ ඔබෙට ඇහැට පෙනෙන කනට ඇහෙනදී දේවල් පිළිබඳුව මෙනෙහි කිරීම පටන්ගන්න මේ මෙනෙහි කිරීම පටන් ගැනීමහි සම්මර්ශනය කිරීම කැනෙ අපි මේ එකින් එක එකින් එක කරුණුකාරණ ඇතිව අපි මේ ගැන සම්වර්ෂනයක් පැවැත්වීම තමයි විපස්සනාව හිතියෙන මූලිකම අදේර බවට පත්වන් එහෙම බලනකොට අපිට දකින්නට පුළුවන් මේ ස්කන්දයන්ගේ හට ගැනීම සහ වැෑවීම කියන උදයව්ව්‍ය භාවය දයව ඥානය අපිට උපදන්නට පුළුවන්කම තිබෙනවා. මේ විදිහට රූපයේ විපස්සනාවට ගන්නට පුළුවන්කම තිබෙන කාමාවච්චර සත්වයෝ කාම භූමිය පරිාපන්නුවගේ හිෙල්ලා කාම ලෝකය අනුව ජීවත්්‍යනාය මේ රපය අනු ගත්තව කරගෙන තමයි වාසේ කරන්නේන්න රූපය අනුව ිහිල්ල තමයිඉන්නේ ඒ නිසා තමයි ඔබ දැ කල්පන කළොත් ඇලීම් නිස්ශ්‍රීතව ඔබ කල්පනා කරන්නේ යම් බඳු ආකාරයක රූපයක් පිළිබඳු ඔබ ගැටීම් නිස්ශ්‍රිතව කල්පනා කළොත් ඒ යම් කිසි රූපයක් අරමුණු කරගෙන තමයි ඒ එක කල්පනා කරන්නේ ඇලීම් ගැටීම මාදී මේසිියලු දේවල් ඔබ සිදු කරනු ලබන්නේ කුමන ආකාරයකින්ද කියල බැල හම ඔබට දකින්න පුළුවන් කම තිබෙන සිියල් සිදු කරනු ලබන්නේ එකම එක දෙයක්මුල් කරගෙන මකක් රූපය එනිසාතමයි රූපය පරිියාපන්නයි කළලගෙන ැන නිත්්‍යේවනෝ නෑ කියනෙ නෙමේ රූපය තමයි ප්‍රධාන වසයෙන් ඔබට මේ ආශ්‍රව සංයෝජන ධර්ම පවත්වන්නට හේතුෝ බවට පත්වෙලති. ඒ රූපය ඇසුරු කරගෙන තමයි මේ ආශ්‍රෝ සහ සංයෝජන ධර්මයන්ගේ පැවැත්ම කියන එක සිද්ධ වෙන්නේ. එනිසයි මේ රූපය කියන එක අපි පිරිසිනිඳද දැක්ක යුතු න්නේ රූපේ කියන එක පිළිබඳව අපි තේරුම් ගත යුතු වන්නේ දන්න ඒ නිසා අවබෝධ කරගත යුතු වන්නේ ඉතිං විපස්සනාවට ලක් කරනකොට ඔන්න ඉස්පර්ශායතන පහහරහා අපිට අතීතයේ ආවාව් අරමුණ ඔබේ හිත්තට අරමුණුවෙනකොට දැකපු දේවල් ආපු දේවල් විඳපු දේවල් හිවෙන කොටම දකින්න මේ තුන්දිනෙකුගේ ස්පර්ශය නිසා ඇතිකල් හි හටගත්ත පෙනීම කියන දේ තුරුනැතුව නිරුද්දවුන තැනකමනේ මම මේදැන් සහි කරන්නේ ඒ ධර්මයන්ගේ නිරෝධයමූ තැනක තමයි මේ සහිකිරීම කරන්න.කට රපය සෙහි කරනවානෙමි රූපය සෙහි කරන ඕනෙමි ඒ ඒ ධර්මයම්ම අරමුණු කරනවා කියලා මම සිති අර්මුණක්කු පද්දල මේ දැනගන්න දෙයක් මෙසක මට රූපය දකින්න පුුවන්කමක් ඇත නෑ රූප ගැන හිතන්න පුුවන්කමක් ඇත නෑ රූපය තුළ අපි ඔහම හිතන දෙයක් තිබෙන නෑ. එට ඔන්න ඉවිදිහට අපිට පුළුවන්කම තියනවා ඒ පිළිබඳව සිහිය සහනුවන උපදින ආකාරයන්ගේ මනසිකාරය පවත්වාගෙන යන්නට පුළුවන්කම තිබෙන මේවිදිහට රූපය විදර්ශනා කිරීම කියන දේ අපිට සිදු කරන්නට පුළුවන් රූපය විදර්ශනා කිරීම තුළ අනාගාමී පලේ දක්වාම අපි ගමන් කරන්න පුළුවන්කමති න මේ මාර්ගේ උපදවන්නට පුළුවන්කමතින ොකද කාම භූමියයට එන්නට ප්‍රධහන වසයෙන්ම හේතුවෙන්නේ මේ සංයෝජන ධර්ම කාමාවච්චර භූහමි පිළිබඳ පවත්නා සංයෝජන ධර්මතමයි ඒ සඳහා අපිට බලපාන ප්‍රධානම දේ බවට පත්වන්නේ මේ සංයෝජන ධර්ම අපට පුළුවන් වෙති ක්‍රමණය කරන්න සංයෝජනක්ම අයන්නට පුළුවන්කමතියෙනවා රූපය විභූත කිරීම තුළ එතකට රූපය විබත කරන්න කොහොමද රූපය අනුව අපේ සිත පවත්වන්නේ නැතු එකයි නannya sannyiීනවිannya sannyiීනෝ පීන විබතnyiී වන් සමේතස් විෝතිරපන් කියලකි කවද මේ රූපය විබහොත කරන්නේඒ විබොත කරන්නේ නසඥ සංඥී ප්‍රකෘති සංඥාව තියන කෙන හු විශඥ වෙලාහු එමනැතිනං අරුපාව චරාදී දෙහානයකට හෝ නිරෝධ සමාපත්යකට සම්වැදි ල හෝ එමන තිනංඋන්මත්තකාදී භාාවයන්ට පත්තු න හෝ කිිත චිත්ත භාාවයට පත්වන පුද්ගලෙක් වෙල නෙේ මේ නිරෝධ සංඥාාව අනුව මේ ධර්මයන්ගේ නිරෝධහෙ දක්කින කොට ය රූප යෙක්ම සිටිනෙක් බවට පත්වන පයන වාසය කරන්නෙක් නවී රපය එක්මවා සිටින්නට පුළුවන් පුද්ගලයෙක් වෙනවා ඒක ප්‍රායෝගිකව කරන හැති තමයිබට මේසිහිපත් කළේ ඇහැට පෙනෙන දරුවා කියල මතක් වුණ හම ඒ අරමුණ ගැන හොඳට ඇත්ත දකින්න ඒ අරමුණෙහි ඇතුළට ගිහිල්ල බලන්න ඔබට හැම වෙලාවකදිම පෙනීම කියන එක මේ ධර්මතුන හට ගැනීම නිසා වෙන දෙයක් රූපය පේනවා නෙමේ ඇහේ හැකයාාවට අනුව රූපේපේ ඒවගේ ඔබට හිතනැත්හං ගැන දැනුමක් ඇත්තනෑ. න මේ තුන් දෙනාගේ එකතුව නිසයි පැෙනීම කිය එක අටග පෙනෙන බව කියන එක. ඇහැරූප චක්විඤ්ඥාන කියන තුන් දෙනාමත්තම දරුවා කියන බවක් ගඩ නැගුණ නෑ. එදකට මේ දරුවා කියන බව අපි මනසින් මේ රූපෙට සීමා වෙලා හිතනකව නිසා උපදුණු දෙයක් නේද. මෙන මේ අවබෝධය උපදින විදිහට ඔබ මනසිකාරය පවත්වන්න නුවනේ මෙිෙහිකිරීම සිද්ධ කරන්න ඒ හැම වෙලාවකදම පවතින යතා භහුත ස්භාවය සහ යතාභහුත වභාවේ පවත්නා තැනක අපි ලෝකය උ පද්දගන්නේ එක පිළිබඳව දෙ පැත්තට කරලා දකින්නට උ සසාහවත් එන්න ඒ තුළින් ඔබට පුළුවන්කම ලැබෙන ඒ රූපයේ විදර්ශන වසයෙන්ද කළ ඒ රූපය මත කෙලෙස් සුපදව ගන්නඇතුව ඉන් අත්මි දෙන්නට පුළුවන්කම තිබෙනවා. එවගේම අපිට ඊළඟ ප්‍රශ්නය පිළිබඳව අපි අවධානයේය මොක්කලෝත් මතකේ යනුව සම්මුතිය හඳුන්වන්නේකු මක්ද කියලා ට මතකය කියලා අපේ හඳුන්න්නේ සම්මුතිය තුළනං හඳන්නන අප මොලය මුල්කරගෙනගත්තා කරන එක්ැ අපේ දහරණය සඳහාතයනෙ කායික හැකියාවකුයි මතකේ කියන්නේ කියලා එක සාර්ථක පිළිතුරක් නෙමෙයි ඇතැම් වෙලාට අපි දන්නවා මොලය කියනදකට බල පවත්වන්නේ නැති බව එකන්නේ. අපිට මොලේ කියන දේ එක නැති තැනක වුනත් යම් කිසි ආකාරයකට මතකේ කියෙන් ද පවතිරවා කිය එක කෙරුණු පරේෂණ බොහෝ තිබෙන එක සම්මුන්තය තුල තියන දේ. හැබැයි ධර්මාණුකූලෝ පවත්න ග්‍රහයන් දිහාි බැලූහම මතකය කියලා කොතන හරි රැඳී තිබෙන දෙයක් ඇත්ත නැහැ. මතකේ කියලා කොතන ොහෝ රැඳී පවත්නා දෙයක් ඇත්තෙ නැහැ. මතකේ කියල කියන දේ. අපේ සිතෙහි පවත්නා සිත සමඟ උපදනා මේ චෛතසික සමවායන්ගින් ඇතිකන එක ප්‍රතිඵලයක්. අපි මෙනෙහි කිරීම ඒ පිළිබඳව එකැ අපිගරගෙන මනසිකාරය කියලා. යම් කිසි දෙයක් අපිට යම් අරමුණ කටගෙන ඉතුරුනැතුව නැතිවෙල ගියාම. ඒ ධර්මය නැවත ආරම්මණයක් විදිහට අරමුණ කිරීම හැකියාව ති ආරම්මණ ප්‍රත්්‍ය කේරවාට. ගන ප්‍රත්්‍ය කොහෙවත් කිය දෙයක් නෙමෙයි ඒ ධර්මටික එතන යෙදුනහම එක පදිනැ තෙල්ටිකත් තිරෙකුත් ජලනෝෂ් නත්වයත් මේටික එක තැනක තිබුණ හම අපිට පහනත් පත්වයනවා පේනවා කවුර යඇහුවොත් ොතන ජල නෝෂ් නත්වය කො හෙද තිබබේ කියලා වෙන මැහොත්තහම අපිටඒක කියන්නට පුළුවන්කමක් ඇත්ත නැවයි ගිනි දල්ල කියන අපිට පේන ගිනි දැල්ල තිබුණේ ජලනෝෂ් නත්වය කියන කියද ති තිබ අර තිරේ ඇතුළෙ දෙක තිබි දැල්ල කියෙක තෙල් ටි තුළෙද දැල්ල කියනෙක තිබිගේ ැහොත් අපිට අහන ප්‍රශ්නය යුක්ත වුවක් නෙමේ මේ ටිකයි සමමාහිනි සයිපදුනුද ඒවගේ තමයි මේ ප්‍රත්්‍ය සමවායින් හටගන්නා වු දෙයක් ලෙස තමයි අපි මතකය පිළිබඳව කතා කරන්නේ සිතෙහි පවත්නා මේ මනසිකාරය කිරීම කියනදේ ඒයන්නේ ආරම්මන ප්‍රත්‍යමුල් කර ගත්තාම හි මනසිකාරය කියන චෛතසික ධර්මය යෝගයක්ත්තෙක් එන්න අදහස් කරන්නේ දැන් ප්‍රධාන වසේම මතකේ කියන දට බලපාන චෛතසකයක් නිසා මනසිකාරය කියන්නේ ට අතර සිදුවන ප්‍රථ්‍යතාවේ පිළිබඳව කතා කිරීමේදී ආරම්මන ප්‍රත්්‍යය ප්‍රධානවස්සයෙන්ම උපනිශ්‍රයේ ප්‍රත්්‍යය බල පැවැත්වීම සිදු කරනු ලබනො. තින් මෙන්න මේ ආසේවන ප්‍රත්්‍යය උපනිශ්‍රයේ ප්‍රත්්‍යය ආරම්මණ ප්‍රත්ථය කියන මෙන්න මේ ප්‍රත්්‍යය සමවායිෙන් අපිට මතකය කියලා ිට දවල් වැටහෙනවා හැබ මත්තකය කියලා කියන ද යථාර්ථයක් නෙමේ ඇඒක යතාාර්ථයක් නෙමයි කියල කියන්නේ ඔබට බැහැ කවදාවත් දැකපු දෙයක් එලෙසට නැවත සිහිකර ගැනීමක් කරන්නට පුළුවන්කමක් ඇත්ති නෑ දැකපුදයක් නැවත එලෙසට සිහිර ගනීමක් කරන්න පුළුවන්කමක් ැවුර හර කියවා ඒදේ තමයි දැන් මේ එන්නේ කියලා එක එලෙසටම පැමිණීම තිෙන්න්නට ඕ එලෙසටම පැමිණීම සිදුවන්නේ නැහැ ඒ වෙනස්සවා එකන්නේ හැම වෙලාවක්කදම එක්කෝ අඩවසේ දැනක වැඩිවසේෙන් තමන්ටේ දේ පිළිබඳව දැනන්නට පුළුවන්කමතය නො දේල් පිබඳව මෙිනිහි කිරීම ඇතුළ එක දැන් තමයි දවල් උපදිින් ඇයි දැන්ගේ දේවල් උපදදි එදේවල් උපදින්නේ අර ප්‍රථ්‍යන්ගේ ප්‍රාකාරීත්වනි සයි ප්‍ර්‍යන්ගේ යේද ඩ වැඩිය වනකොට චෛතසකන්ගේ යේෙද අඩ වැඩි වෙනකොට ශක්තිිමත්වයනකොට අන්න එතකොට තමයි ඔබට ඒ ඉපදින ප්‍රතිඵලයෙහි වෙනස් බ දකින්න පුුවන්කමතති. ඒ චෛත එකනේ ප්‍රත්්‍යයන්ගේ ස චෛතසික ධර්මයන්ගේ වෙනස් බවමත. තෙල් අපට ගොඩාක්න පිරල තිබහම මේ දල්ල හිමට පත්වන්න පුළාන්. තිරේටිකක් ලොකුවට එලිය ගොඩක්තිබොත් අප දැල්ලෙත් වැඩිපුර දකින්න පුළන්කමතින ෙල්ලට අතර මිශ වෙලාල ති බොත් ෙම ඒ වෙනස්බ දැල්ලවෙන්න පුළුවන්කමතිය. ොට මේ විදිහෙල්ටර පලයෙහි වෙනස් කමේනර්මේ ප්‍රත්්‍යයන්ගේ වෙනස්සීම නිසා ඇතිවන පලෙහි වෙනස්කම් තියෙන වගේ මතකේ කියලා අපි ගන්න එක කවදාවත් අර මුලින්ම අපේ තිබුණු අත්දැකීම බවට පත්වන්නේ නැහැ දෙවැනියට අපි ඒ පිළිබඳව සිහිකරන මහොතකද ඒ සම්මුතිය තුලින් අපි ගත්තහම විද්‍යාත්මකවත් ඒ ඒ විදිහට තමයි. එතින් ඒ විදියට අපේ අරගත්තහම මතකේ යන කොහෙවත් තියනෙ එකක් එහෙම නෙමෙ කො ගබඩා වෙලා තියනෙ එකක් නෙමේ. මතගේ කියල කියන්නේ හැම වෙලාකදිම ප්‍රථ්‍ය සමවායෙන් හට ගනු ලබන දෙයක් ඒ තමයි තරවාද ධර්මේතන රූපීවා අපිට විග්‍රහරන්නට පුළුවන්කම තියෙන්නේ. එතුට ඒකට රූපය උපකාර කරේ නැද්ද කියල කෙනෙකුටැහුත්. රූපය ඒ සඳහා උපකාරකිරීම සිද්ධ කරනවා. රපය ඇසු කරගෙන සිත් පහ වෙඩරට මොලේ කියනවා නම් ොලේ සිත උපදන්න උපකාරෙන් නැ කියන හෙම නෙමේ මෙ මේ සිතේ උපැත්මට සිතේ පැවැත්මට රූපය උපකාරක ධර්ම. බැයි කතනකදදිවත් ඒක තැපත්වෙලාතිය නොනෙම ඒදොට කාට අහරිහිතෙන්න්නට පුළලන් මලේට ප්‍රශ්නයක් අආහම එනම් සිත් උපදින්නේ නැතු යනොනේද. සිත්්‍රිපදීම වෙනස් වෙනවානේද. ඕ ඒකවෙන්න පුළන්කම තියෙන යම් කිසි විදිහකෙන් කාය ප්‍රසාද රූපඇසුරු කරගෙන නම් කායවිඤ්ඥානය උපදින්නේ. ඒ ප්‍රසාද රූප උපදින්නට අකර්ම්‍ය බවට ඒ ප්‍රදේශයක් පත්වන ඔබට එහි කාවිඥානය උපදදින්න නැහැ. වවැටන එකතමයි කාය ප්‍රසාධ රූප උපදින්නේ හැ ැ කායිවි ඥානය උපදිදින අන්න ඒ වගේ යම් සිතක් පහල නොවීමට හේතුව බවට පත්වෙනවා ඒ සඳහා රූපය ඇසුරුවීම තුළ අව්‍ය පරිසරය ශක්තිය පිහිටා සිටීමට අමවශ්‍යදේ නිර්මාණය වෙන්නේ නැතිවුනොත්ඒේ සිත පදදින්නට එනිසා අපිට සිත මතකයා හිමිවී මතකය නැතිවීම් අපිට දකින්නට පුළුවන් කමතියනවා රූපය වෙනස් වන ඇති ව වෙනකම් මතත් මතකේ නැතිවීම් මතක අහිමිවීම් වගේ දේවල් අපට දකින්නට පුළුවන්කම තියෙන එක රූපයහි වෙනස්කම් මත සිද්ධ වෙන දේවල් මත ඒවගේම සිතින් සති කියන චෛතසිකේ නැති වෙනකොටත් මනසිකාරයේ ප්‍රබල නොවන කළත් යම් කිසි විදිහකම් ප්‍රත්ති ධර්මයන්ගේ දුරුවලවීම මතත් කියන ඔය හේතුන් මත මතකේ දුරුවල වන්නට පුළුවන්කම තියෙන ඒනිසා තමයි ඔබට යම්බඳු ආකාරයකට රූපයහි ටලුවක් ැතිවුණත් එක කියන මොලේ ප්‍රශ්නයක් නොන සමහර දේවල් ඔබට ධාරණයහි නො පවතින් එ සිහිය නෑක මනසිකාරය කිරීමහි හැකියාව නෑ මෙෙහි කිරීමහි එහමත් නැතිනං ඔබට අර ප්‍රත්්‍ය සමවාය ඇතුළේ නැවත නැවතය උපදවන්නට භාවිතවීමක් වෙලා නෑ අන්න නිසා ඔට ඒ දෙවල් අමතකවයන්නට පුළුවන්කමතියෙන එ මතකයේ යනු ප්‍ර්‍ය සමවායෙන් උපදින දෙයක් එක රූපයයක් හේතුවක් බවට පත් නවා නැතිනම් ස්තුවබවට පත්වෙනවා ඒවගේම ඒකට අනිකුත් නාම ධර්මයන් අතර සිදුවන ප්‍රත්්‍ය සමවායත් අපට දකින්නට පුළුවන්කම තිබෙන ආරම්මණ ප්‍රත්්‍යය ආසේවන ප්‍රත්්‍යයඒවගේම උපනිශ්‍රය ප්‍රත්‍යයාදී මේ ප්‍රත්‍යේ ධර්මයන් පිළිබඳව අපිට එහිදී සලකා බලන්නට විශේෂයම පුුවන්කම තියෙනවා තවත් ප්‍රත්්‍ය සම්ප්‍රයෝගයන් ඒ සඳහා උපකාර බව සලසනවා මේකේ ප්‍රධාන ප්‍ර්‍ය ධර්මයන්ගේ යෙදීම පිළිබඳ. ති මෙන්න මේ විදිහට තමයි අපි කතා කරන්නේ මතකකන එක පිළිබඳව ගිනි දැල් කියන කොහෙද තියන් ඒක තිබුණේ ගිනිකූර ඇතුළෙ ඒක තිබ්බේ හමත්න තිනං තිරේ ඇතුළෙද එමත්න තින තෙල්ටික ඇතුළෙද කිය කවුරුහරරි හන අනං. ඔහු ඒ ප්‍රශ්නය නොයොත්තු තැනක තමයි යහන්නේ ඒ පටිච සවපන්නයි මේ ප්‍රත්්‍යය සමවායන් හට ගත්ත දෙයක් අනේ වගේම තමයි මතකය පිළිබඳවත් අපි බුදු සමයේතුල ලබාදන්නට පුළුවන් කමතියන් අපිට කියන්නට පුළුවන් කම තිබෙන ධර්මාණුකූල පිළිතුර බවට පත්වන්නේ එක. කය තුළ තිබෙන දෙයක් එහම මෙ ඒමෝනොත් අපිට බැහැ පරචිට විා ඥානය උපදෝගත් ගෙනකට මෙිහි කරන්නටඒ වගේ මේගේ හිත තුළ තියෙන දෙයක් බවට පත්වන්නේ නැ ති මෙන්න මේ විදිහයට මේ ධර්මයන්ගේ සභාවය පිළිබඳව හඳුනාගන්නට පුලුවන්කම තිබෙන. එවගේම අපිට ඊළංග ප්‍රශ්නයයටට භාවනා කරන විට සිතේ අරමුණු දිගින් දිගට මැතිවෙන විට සිත සසුන් කිරීම අපහසොයි එසේ අරමුණු හට ගැනීමට හේතුව සැමවිටම ඉන්ද්‍රිය සංවර කර නොගැනීමද ඒ සඳහා සුදුසුකමට හනක් ලබා දෙන්නට කියලා භාවනා කරනකොට බොහෝ දෙනෙකොටට ඇතිවන ප්‍රශ්නයක් තමයි සිත සංසුන් කිරීමේ හිතයෙන අහසුවඒට හේතුව තමයි බොහෝ හිතට අරමුණු වේගවත්ව ගන්නාකමා පිහෙන හිතේ විසුරුණු බව කියලා නීවරණ ධර්මයක් එක හිත අරමුණු අතර වේගයෙන් සැරිසරණවා නොයෙක් දේවල් හිතට අරමුණ වෙන. මෙන්න මේ විදිහට අරමුණු අතර මුරන්්ඩුසාහගත ලෙස හැසිරෙනකොට ඔබ කළ යුත්තයෙ කුමක්ද කියනෙකි තාමත් වැදගත් කාලෝචිත්ත ප්‍රායෝගික ප්‍රශ්නයක්. මේක ගොඩක් දෙනෙකොට තියෙන ප්‍රශ්නයක් සිත එක අරමුණක රඳවාගත නොහැකි බව. විධ අරමුණුවල තමන්ගේ සිත වේගවත්ව හැසිරීම කියන එක. මේකට එක හේතුවක් නමයි ප්‍රශ්නය තුළ විමසාතිබෙනවා වගේම ඉන්ද්‍රිය සංවරය කියන එක නැතිකමගේ ඉන්ද්‍රී සංවරයේ හිතියෙන අඩු බව මේකට එක එක් තරා වසයෙන් ගත්ත හම හේතුවක් හැටියට අපිට දකින්නට හේතුවක් හැටේට අපිට හඳුනාගන්නට පුළුවන්කම තියෙනවා. ඉන්ද්‍රිය සංවරය කියන එක අත්‍යන්තයෙන්ම භාවනාවට උපකාරයි තට දවස තිස්සේ අපි නොයෙක් සුභ සුක ආදී වසයෙන් අපි අල්ලගෙන තියනෙන සංඥාඩු නම් හිතට පැත්තකට ගෙල්ල තළුමරන්න තිය ේවල් අඩුයි නට හිත ඉක්මනින් එකඟ කරගන්නට පුළුවන්කම තියෙනවා යායට බොහොම යාගේ භාවනාව පහසුවෙන් සිදුකර ගැනීමහි හැකියාවත් තියෙනම්. එකම හේතුව ඉන්ද්‍රස් අසංවරේම නෙමෙයි හිත විසරීම සොඳහා තිබෙන එක හේතුව නිවරණ ධර්මයක් විදිහට උද්ද්චයෙහි වැඩිවීම කියන එක තමයි ප්‍රධාන වසේම පිටේ විදිහට දැනෙන්නේ. ඒ සඳහා කළ යුතු භාවනාවන් මො ඔබ ස්සෙල්ලාම ඔබේ සිතෙහි විසරුණු සීමාවන් පිළිබඳරුව ඔබ තේරුන්ගන්නට ඕනේ. නොෙක් නො එෙක් විතර්ක උපදිනකොට විතක්ක සමුච්චේදනය සඳහා ඔබට ආනාපානසති භාවනාව බොහුසේමු පකාර වෙනවා නොයෙක් විතර්කවල හිත සැරිසරණකොට මේවා යටපත් කරලා එක පාරයේ විතර්ක නතර කරලා ඔබට පුළුවන්කම තියෙනවා එක අරමුණක සිත තබාගෙන සි නොවිසිරී පවත්වාගැනීම සඳහා ආනාපානසති භාවනාව වඩන්නට ආනාප නසති භාවනාව වඩ නාකාරය පිළිබඳව අපි රොඩාක් කමටහැන වැඩසටහන්නය තුොළ මත් සාකච්ඡා කල්ල තියෙනවා තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව සිත තබාගෙන පිළිබඳව දැනුම්ඇැතුව වාසේ කිරීම මේක හරවිම සරල්ල භාවනාවක් තවට තමන්ට පුළුවන්කම තියෙනවා මේ ආශ්වාස ප්‍රශසාසය පිළිබඳ දැනුම්මැතු ඉඳිමින් එහි දීර්ග රස්වස භාවය පිළිබඳව අවබෝධයක් ඇතුව මේ භාවනාව දිගිට කරගෙන යන්න පුළුවන්කම තියෙනවා විතර්ක වේගේ වැඩි කෙනෙක් එයාට මේ භාවනාව කරනකොට එක පාර ආශවාස ප්‍රශසාස ප්‍රකට නොවන්නට පුළුවන් අන්න ඒනිසා තමයි එයාට ගණනාදී ක්‍රමයන්ගෙන් මේ වඩන්න පුරුදු කරනීම කරන්න පුළුවන්කම තියෙන් එකයන්නේ උඩට හුස්ම ගන්න කොටයා එකයි කියල ගණන් කරනවා වගේම පහලට හෙලන කොට එකයි කියලා පාලට හෙලන ත උඩට ගන්න කොට දෙකයි කියලා උඩට ගන්නා පව හෙෙනනකොට දෙකයි කියලා පාලට හෙලනවා මෙ විදියට එක දෙක තුන හතර පහහාය හට නවය නවේ අට හත හාය ප හතර තුන අපි ගානක්මවා යන්න හැ ඒ ප්‍රමාණය තුළත අපි භාවනාව සිද්ධ කරනවා ආශාස ප්‍රශාසය පිළිබඳව අවධානය යොමු කරමින් මෙහිදී තියෙන වැදගත්මදේ තමයි සති නිමිත්තෙහි සිත පිහිටවා ගැනීම කිය. නාසිකාග්‍රේහි හෝ තොල් දෙක අතර ප්‍රදේශයේහි එකන තමන්ගේ නහායේ මේ අග කොටසහෝ තොල් අතර ප්‍රදේශයේ තමන්ගේ හිත පිහිටවා ගැනීම එතන හිතිං අරමුණු කරලා සිත එතන නැවත නැවත්ත එතන පිහිටවමින් තමයි ආශස ප්‍රශසය පිළිබඳව දැනුම්මැතු වාසේකරණන්නේ මැනැතුව නිකම්ම හොස්මගන්නවා කියනක ගැන හිතහිතන් එක නෙමෙ මේ කරන්න සිතට නවතනක්දීලා තියෙන හරියට දොරටු පාලකයෙකුට දොරට්ටුව ළඟ ඉඳලා අප යාගේ ෙනව තැ කදීලතින ොරටුව ළඟ ඉඳගෙන හිටගෙන ඉන්න අපි තැනක් දීල යෙන අන්නේ වගේ හිත අපි තැනක් දීල තියන අමුණක් විදිහට ආශවා ප්‍රශහන්සේ පිබඳව ැනුම් මැටි බව හදාගන්නකොට පහිටා සිටින්නට අපියාට තැක් හදල දීල තියෙනවා. මොකත් දෙයාට හදල දීලතියෙන තැන එයට හදල දීල තියෙන තැන තමයි. නනාසිකාඩ්‍රේහි හෝ තොල් දෙක අතර සිත පිහිටවා ගෙන එක තමයි යාට අදළ දීල තියෙන තැන් ඒක ඉක්මවා යන්නට යයට ඉඩතියන්නේ ඒක ඇතුළෙ තමයි එයාගේ වාසස්ථානය එ එලියට යන්නේන ඒක ඇතුලේ පිහිටා සිටිනවා ඒ එක ඇතුළෙයා ඉන්නවා එදකොට අර සතිනිමිත් හිත පිහිටෝගෙන හුස්ම පිළිබඳව ගණංකරීම කරනකොට ඔබටට ටික මොහොතක් හිත එකඟ කරගන්න පුළුව මේක ට කාේ වැඩි කරන්න සහට ඔබේ හිත ගොඩක් විසිසරල්ලං ඔබ පාර පැයක් භාවනා කරන්න යන්න කියනේ බමග රියට එක විනාඩියයක් භාවනා කරන්න පටන්ගන්න ඊළඟට විනාඩි දෙකත් වුණ කතරක් පිට යන හිත බාහිර අරමුණු ගන්නවා ඒක ගැන විස්සෝපේයට පත්වන්න එා නැවත හිත ගන්න ශක්තිමත්ත පිහිටවන කාටවත් බෑ හිත වෙන අරමුණකට යන්නෙමනැතුව එක පර හිතතෙන්ට පවත්තාගන්න පුළුවන්කමක්ඇත් ක ඉතාම දියුණු සමාධිමට්ටමක තමයි එහෙම සභාවයක් හැකියාවක්තේන්නේ. තින් කටයුතු කරන අරමුණුවත්තර වේගවත් සැරිසරණ ඔබේ හිතට පුළුවන්කමක් න එක පාරෙම ැනකට එන්නේ නිසා ඔබට බැරිවෙේ ආපවාප උසාාවත්වීම තුළ තමයි පුළුවන්කම තියන්නේ. කෙනෙකොට හිතෙන්න්න පුළුවන් ආනාපාන සතිභාවනාවත් වඩන එක හරිම අමාරුයි ඒ කරන්න ගයාාම කොහොම දප්පා එක කරන්නේ හරිම සංකීරණයිඒහරි අමාරුයි කරගන්න. එහෙම ඔබට දැෙන්න පුළුවන් කම තියෙනවා අසාවාන්නේ නැහ එක සාමාන්‍ය එ අපි මොකද ඒ වෙලාවට කරන්න ඕ. අපි ඒ වෙලාවට අර මනසිකාරයත් එක්ට යන අපිට ගැලපෙන භාවනාවක් අපිවෙංකරගන්නට ඕන. එකයන්නේ ැන් ආනාපාන සතිභාවනාවෙන් කරන්නමකන්ද උපදින උපදින හිත එන්නට නොදී වැඩන්නට නොදී අප එක තැනක නතර කරන එක තමයි ආනාපාන සතිභාවනාවෙන් කරන්න හැබයි දැංන් අපි කරන්නට ඕන අනික් දේමොකක්ද මෙතන දිමේ කියන. මනසිකාර නිස්ශ්‍රිත භාවනාවක් කියලලා කියයන තන්නකු මෛත්‍රී භාවනාවක් කියලා. දැන් ඔබ මෛත්‍රී නිස්්‍රිතව මිනෙහිකරණ එකන කරන්නේ. සියල් සත්වයෝ නිදුක්වෙත්වවා නීර්ගගි වෙත්වා සෝපත්වත්වා දුකෙන්මි දෙෙත්වා කියෙලර සියලු සත්වයින් අරමුණු කරමින් තමයික කරන්න. එම නත්තම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප මිනිහි කරන්නට පටන්ගන්න. දුරජාණන් වහන්සේගේ බුදුගුණාරගෙන එක් එක් බුදුගුණය පිළිබඳව අප නුවනින් යෝ නිසෝ මනසිකාරය පවත්වන්නට පටන්ගන්න. අන්න ඒ විහට බුදුගුණ පිළබඳ දැ අපි හිතන්න න තිෙන්නේ වෙන අරමුණුවල යන්නේ නැෑ ැයි හිතනවා අපි එක අරමුණක බුදුගුණ නැමැති විශේපතය. හිත පිහිටා සිටින්නේ. අන්න එතකොටට හිත විපිලිස් සර බවට යන්නේ නැතුව හිත තැන්පත්වන්නටඒක හේතුවක් බවට පත්වෙන මේ විදිහට රණ ුසතිය වැඩීම බුද්ධානුස්සතිය වැඩීම ධම්මානුස්සදේ සංහනුස්සති වැඩීම මේ වගේ දේවල් අපිට කරන්නට පුළුවන්කම තියනවා. එහෙම නැත්තිනං ඔබට ප්‍රායෝගිකම භාවිත කරන්න පුළුවන් සිතේකන කරගැනීම සඳහා ඔය දාතු මනසිකාරය වගේ භාවනාවක්. දුර ධාතු මනසිකාරය වගේ භාවනාවක් කරනකොට මේ පටවි දහතුව පිළිබඳව අරමුණ කිරීම පටවි ධාතුව තද ගත්තිය ස්භාවේ පිළිබඳව අර්මුණු කිරීම කියනෙක් මම හිතනවා ඉහ තවත් ප්‍රශ්නයකටත් විමසාතිබන මේ පටවි දහතුූ පිළිබඳව මෙෙනෙහි කරන්නේ කොමද කියලා. පටවි කසිනේ වඩන්න පුළුවන් කමත්තිය නවා එතනද අපි කරන්නේ කසින මණ්ඩලේ දිහාපලාගෙන වඩන එක මේ ඒ නෙමේ මං වෙනම පැහැදිලි කරන්නට මෙතන කාලයගන්නේ නැහැ. හැබැයි දහතු මනසිකාරයකයනෙ එකේදී මේ පටවි දහතුව පිළිබඳව මෙෙනෙහි කරනවා කියලා කියන්න මේ තද ගති තද ස්භාවේ පිළිබඳව කරන ලබන මනසිකාරයක් තදයිට ස්පර්ෂ වන භවක්තියන අ ස්පර්ශ වන තදගතිය තද ස්භාවය පිබඳව අපි මෙිෙහිකරන එක තමයි පට විදධාතුව කියලක කියන්නේ. ඉති මේ චතුදාාතු වවස්ථානය තුර සිද්ධ කරන්නෙමකද මේ සතර මහා ධාතුව පිළිබඳව නිතර මිනිහි කරනවා කියක රූපය ගැන ව්‍යවස්ථාපනය කිරීමේදී. මේ තදගතියෙන් යුක්ත කොටස්ටික තමන්ගේ කයේ ඉස්සල්ල මිෙහි කරන්න පුල මේ අතින් අල්ලු හම ස් පර්ෂව ගතියෙන් යුත්ත කොටස්තියන. ස් ලෝම් නිය දත්සාම් මස් නහර ඇට ඇට මින්දුලු හදවත් වක වැඩම කුම අති ඇැල්ලු හම පර්ශ වෙන දේව. එවට කිය න පටවි දහතු අිමත්ත කොටස්කෙල් ිින් මේ කයේ අති මස්මින් කායේ පටවි ධාතුූ මේ කයහි පටවි දහතු තියෙනවා. ආපෝ දහතු තියන තේජෝ දහතු තියනවා වායෝ දහතු තියනවා කෙලා මේ කය පිළිබඳව දාතු මන සිකාරය පවත්න. බාහිර දහතුන් පිබඳවත් ඒ විදිහටම පවත්වන මේ සත්‍ර මහ දහත්තුන්ගේ පැවැත්මනේ තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ දාතු මනසිකාරය වැඩීම ඇතුළේ අපිට පේවා අධ්‍යාත්මික සහ බාහිර එක සමානම ධාතුමය සභාවයක් නේද තින්. මෙන්න මේ අවබෝධය ඇතිවෙන විදිහට ඔබට පුළුවන් කමතියෙනවා මේ දහතු මනසිකාරය පට විධාතුූ පිළිබඳ වෙනම බලන්න පුළුවන් කමත්තිනෙන ඔන්න සතර දහතුූ පිළිබඳවම ෙනම ව්‍යස්ථාපනය කරන්න පුළ අංකපතියෙන මේ තුළ ඔබේ හිත හිතන එක කරන්න. හැබැයි අර ඒකාරී වෙන නිමි ගොඩකින් හි අයින් වෙලා ගස් ගල් ගෙවල් දුොරුල් යා අනවාහන මනිසු කියන තැන් නැතුව සත්‍ර මහදාාතුවක්නේ හැම තැනගම සත්‍ර මහදාතුක් සතර මහදාාතුවක්නේ මනසට එනන නිමිත්ත වැහිලේ යනවා සත්‍ර මහදදාාතුව කියන නිමිත්ත ඇතුළි. බොහෝ සංඥා මෙිෙහි නොකිරීමෙන් සතර මහධාතු කියන සංඥාව මෙනෙහි කිරීම ඇතුළේ. ඔබේ මනස තුළ ැති අක්කමැති ෙදකින්න්තරව රූපේහි යතා සභාව වුණ සතරමහා ධාතුවයි කියන තැන ඔබේ මනස ඒකාග්‍ර ගතවන්නට පටන්ගන්න. ඊට පස්සේ ඔබට විපස්සනා වසයෙන් ඒ ආයතන නිරෝධය සාක්ෂාත් වන විදිහට මනසිකාරය පවත්වගෙන ඉදිරියටඒක වඩගෙන යන්න පුළුවන්කම තියෙන දියුණු කරගෙනයන්නට පුළුවන්කම තියෙනවා අන්න ඒ විදිට ඔබට මේ භාවනාව තවදුරටත් ප්‍රායෝගික කරනට නගන්නට හැකියාව තියෙන ඒ සඳහා තමයි අපි අප්‍රමාධ වන්නට ඕනේ සදහතමයි කටයුතු කරන්නට ඕ ඉතිං ඒක එක ක්‍රමයක්. ඊට පස්සේ අපි බහෝදේශනාවල් ද අමුල් ප්‍රශ්නදි රූපය විදර්ශනා කරන්න ොම කියලා අපි පැහැදිලි කලා වගේම අපිට පුළුවන්කම තියෙන හි අපිට තියෙනවා කියලා හිතෙන අරමුණක් ඇතුළට ගිහිල්ල. අපි පෙන්වා දෙෙන මේ අරමුණේ සභහාවේ අම්ම කියලා හම්බෙන තැනක අම්මා කියන්නේ මේ රපේද රූපය අම්මනක් ඇයි හැහැට පේන හැමෝට මේ කම්ම විදිහට නොපෙන්නේ මේ හේතු නිසා හටගත්ත කියැන මේ ධර්මතුනක එකතුව නිසා පෙනෙන රූපයට හිත පැත්තෙන් ඇති කරගන්න රූප සංඥාවක්තයරනේ ද අපි අම්මා කියල උපදගෙන තියන්නේ එක ඉපදුුණු විදිහගෙන අපි දකිනවා. ඒ හේතුික නැතිවෙනකොටම පෙන බව ඉතුර නැතුව නිරුද්ද වනා කියල පේ නො රූපය පැත්තේ ඇහැ පැත්තේ චක්කු විඤ්ඥානය පැත්තේ ඉතුරුවෙන්න එක් ශේෂ මාත්‍රයක් වත්තියෙන් නැති විදිහට මනසිකාරයේ පැවැත්වීම සිදුකරනු ලබනවා. දිහට අපිට පුළුවන් විදර්ශනා භාවනාව පිළිබඳුවත් අවධානයක් එම කරන්න. තිින් ඔය කියපු ක්‍රමවේදයන් නොස්සේ ය කියපු භාවනා මනසිකාරයන් නොස්සේ අපිට හැකියාව ලැබෙන නිරායාසයෙන්ම මේ ධර්මය භාවිත කරමින් නිවැරදිව අවබෝධයක් කරා ක්‍රමාණුකූල යන්නට ට සමතේ පූරවාංගම වෙනගෙනකුටත් අරවිදියට සිත එකකරගෙන යන්න පුළුවන් විදර්ශන වමුල් කරගත්ත කෙනෙකුටත් තමන්ගේ සිත එලෙසට එකඟ කරගෙන පවත්වාගෙන යෑමෙහි හැකියාව පවතිනවා. ඇති මේක තමයි අපි වඩන්න ට ඕන සහ සිත පවත්වන්නට ඕනෙ ක්‍රමවේදය බවට පත්වන්නේ. ඊට පස්සේ අපිට තවත් ප්‍රශ්නයක් හැටියට යොමවෙල තියෙනවා ස්පර්ශය නිසාම රූපය ඇතිවී නැතිවී යාම අප දැනගන්න අවස්ථාවයේ එ ඇති නැතිව ගොස් ඇතිබැවින් එය අපට ගෝචර නොවන බවත් ස්පර්් නිරෝධයෙන් වේදනාදී ධර්මයන් හටගෙන නිරද්ධත්වයට පත්වන නිසා ම රප නිරෝධී ්්‍යානය පිහිට්ටීමට බැරි බවත් අත්දකිමින් සිටිමු. මේ නුවන ඇතිවම රූපය පත් පැත්තෙන් ඇති නැතිවන්නේ සිතක් ලෙසත් ඒ දැනගැනීමක් නැතිවන බවත් ලෙස ගැනීම නිවැරදිී නේද කියලා ප්‍රශ්නයක්යමු වෙලා තියෙනවා. න එතන දී ඒක සිතක්ම උපදිනවා කියන එක නෙම අපිට තා බහුත්ත ධර්ම පිළි බඳවලන අපිට නුවනක් උපදින්නේට යතාබොුත්ත ධර්මයමකදද හේතු ඇතිකල් හි ඇරූප චක්විඥ්ඥාන කියන මේ ධර්ම සමවායෙන් මේ පැෙනීම කියන දේ ඉපදුනා එක තුරනැතවම නිරුද්ධ වනා කියන අවබෝධ ඥානය තමයි අපිට උපදින්නට ඕේඒ අවබෝධය උපදිනකොට අපිට පේනවා ඒ ධර්මයෝ නිරුද්ධ වන තැනක අපි අම්ම තාත්තාදී ලෙස මේ ලෝකය අපේ හිත පැත්තෙම ිය අසු කරවා කියනක ිත්තේ නීඇති ලෝකෝ කියල කියන්නේ නිසා සිතින් මේ ලෝකය අරගෙනයනවා කියනක අන්න ඒවි දිහට අපිට මේක නුවනින් එවිට දකින්නට පුළුවන් කමතියෙනවා අන්න ඒ බඳු අවස්ථාවක අප සිහිය පවත්වනකොට. එබඳු තැනකට අපි මේ අරගෙන යනකොට අපිට ඒ තැන්වලද මුලාවට පත්වන්නට හේතු සකස්වෙන්නේ නෑ. නිසා රූපය පැත්තේ ඇතිවෙලා හෝ නැතිවෙන්න නැතිවන්නේ සිතක් කියලා අපිට රූපය පැත්තත් සියල්ල මනස තුලායි කියෙනවා කට යන්න පුලුවන්කමක් නැහැ යතාබුත සභාවය පිළිබඳව නුවන ඇතිවෙනකොට මේ ලෝකයේඒ පැවැත්මැනැතියනෙන ගිතරයි වෙලාතියනෙන යතාබොහොත සභාවයකිවීමකක්ද හේතු නිසා හටගත් ධර්රමයෝ හේතු නැතිවෙනකොට නැතිවෙලගේලා ොට පෙනීම එතන මිතුරු නැතු නැතිවෙලාගේල හෙනවා දකිනවා විදිනවා දැනගන්නවා කියන මේ සියල් හේතු ඇතිකල් හටගෙන හේතු නැතිවෙනකොට නැතිවෙලායන ධර්ම හැටියයට අවබෝධ කරගන්නට ප්‍රකට කරගන්නට පුළුවන්කම ලැවිලතිෙන. අන්නේ විදිහට අවබෝධ කරගන්නට ප්‍රකට කරගන්නට පුළුවන්කම ලැවිල තියෙන තැනක කිසිම විදිහැකින් ඒවෙත නැවත්ත නැඹුරුුවෙන්න්න අපිට තැනක් කම්බෙලන. නැබුරු නොවී පවත්තන්නට පුළුවන්කම තියෙනට ට විඤ්‍යානයට පිහිටා සිටින්නට ස්ටිතියක් සහස් වෙලා නෑ. රූපයසුරු කරගෙන හරි වේදනාව සංඥාව සංස්කාර්හි විඤ්ඥාය සුරු කරගෙන හරි අ කියෙන කර්ම විඤ්ඥානයෙහි පැවැත්ම කරන්නට පුළුවන් කමක්න අරධර්මයන්ගේ නිරෝධය නැවත නැවත ස්මතුව පෙන නිසා නිරෝධය අත්දකින්නට පුළුවන්කම ලැබෙන නිසා. එනිසා ඒක අපි සියල්ල මනසේ කියන අවබෝධයකට යන්නේ නැතුව අපි අර ධර්මයන්ගේ නිරෝධය අත්දැකීම තමයි වට එතුවට රූපය කියනදේ එකැන ලෝකේ ගොඩ නැගෙනවා කියනදී ගැන්න්නම් කතා කරන්නේ. අපි මනසි උපද ගන්න විදිහනේද කියල්. ඕ ය උපත් එකන ෝකය උපද ගන්න පැත්තෙන්න්නම් අම්ම තාත්ත දුවෝපුතා කියනද අරවිදිහ අනාත්ම ඇහැරූප චක්ක විඤ්ඥාන කියන ධර්ම සමවායෙන් පැෙනීම කියනෙ හටගෙන නිතුරනැතුව නැති වෙන කොට අම්ම දරුව තාත ගෙවල් දොරවල් වින්ද තමන්ගේ මනසු පැත්තෙන් කියෙන දැක්කට එක ප්‍රශ්නයක් ඇත්තේ නෑ නැත්තං අපි සියල්ල රූපය පේන තැනත් හිතක්්‍ය කියල කිව්ොත් අපි එක වැරදි අපි එක හිතක්කිවත් වැරදි එක රූපයකිවොත්තැරදි අපිට පේනටෝන ධර්ම එකතුව නිසා හටගත්ත දෙයක් සංගති බව නි සයිපදුණු දෙයක් ඒ ධර්මයන්ගේ බිඳීෑම නිසා එහි නිරෝධට පත්වී මක්තමයි අපිට එතනද දකින්නට සිද්ධ වෙන්නේ. ඒවගේම ඊළඟට අපිට ප්‍රශ්නයක් හැටට යොමවෙලා තියෙනවා ඒ මොහොතේම මෙලෙසින් සිද. ඇතිව නැතිවීම ආතනයන්ගේ අනිත්‍යදු නාත්ම බවත් ඒ ධර්මයන්ගේ චතුාර් සත්‍යය වසයෙන් පටිස පාදයට ගැලපීම සිදුකිරීමෙන් ලඟාවන්නේ සම්මාඥාන සම්මා විමුක්තිි මාර්ගං්‍යයන් වෙතනේද කියලා ර ප්‍රශ්නයටම සම්බන්ධ කරගෙන ආලතියනවා. ඒ විදිහටම ආතන ධර්මයන්ගේ ඇතිවීම නැතිවීමවාදී මේ ලක්ෂණ පිළිබඳව අප ඔවබෝධ කරගණ්ඩ න කියල කියන්නෙම ඒකතමයි චතුරාර් සත්‍ය ධර්මයන්ගේ සභාව ලක්ෂණ පිළිබඳව ප්‍රතිවේද කිරීම කියෙනෙ. තමයි සම්මා ධීත්්‍යය උපදවනවා කියන්නේ සම්යක් සංකල්පනාව පවත්වනව කියල කියන්නේ ඒයාකාරයට තමයි මාර්ගන්ගයන්ගේ වැඩීම වෙන්නේ මාර්ගැන්ගයන්ගේ වැඩීම වෙන තැනැක සම්මා ඥාන සම්මා විමුක්ති කියන මේ ධර්මයන් අපට ඇති කරගන්නට පුළුවන්කම තිබෙන එනිසා ඒ ගැටලක් නැ විඩේට මනසිකාරය පැවැත්වීම තමයි අපි සිද්ධ කරන්නට අවශ්‍ය වන්නේ ට ප්‍රශ්නයක් ඇටියෝමල තියෙනවා මරණසන්න සිත සකස්සීම චිත්තවීතියන්ගේ සකස්වීම පිළිබඳව එක සකස්සීමදී කෙනෙක් කුසල් කරලා අකුසලයක් ේතුෙන් දුගතියට යන්න පුළුවන්දකුසල් කරපු ගෙනෙක් කුසලයක්ක ේත්තුෙන් සුගතියට යන්න පුළුවන්ද කියලා එදා සමාජය තුළ මේ සිදුවන සිදුවීමක් පිළිබඳව එක පුද්ගලයෝ දෙන්නෙක් කතෝලික සහ බෞද්ධ කියනආගම් දෙකකි ඉන්න දෙන්නේ කොරකම් නිසාාව යම්කිසි අපරාධ මේ වරදකටහි මේ නියම වෙලා මරන් දඩනයට පත් කලාම කෙනෙක් බොහොම සතුටින් දෙවන් වහන් ේ ්‍යාඥා කරමින් යනකොට කෙනෙක් බොම දුකෙන් බීතයට පත්වෙල මරණයට පත්වෙනකොට මේ දෙන්නගින් අර දුකෙන් හිටපු බෞද්ධ පුද්ගලයා දුගතයට යන්නත් ඒවගේම සතුට ගීතිකා කියමෙන් හිටපුගෙන සුගතියට යන්නත් පුළුවන්ද කියන ප්‍රශ්නයක් යමු වෙලා තියෙන ඇතටම එක ඒ මත තීරණය කරන්න පුුවන් කමක් ඇත්ේ නැහැ. සුගතිය හෝ දුගතිය කියන එක ඒ මත ගොඩනගන ප්‍රශ්නය තමයි දැන් හමුණොත් පින් කිරීම මෙහි කිසිම පලයක් නැතිය නේද අපිට අකුසලයක් වනත් ඉදිරිපත්වන්නට පුළුවන් අමතියවන කියලා. අපි අනයටත සත්වයෝ. අනියතයි කියන නියතියක් නෑ සුගතයට හෝ දුගතියට බොහෝ දෙනා. ඒහහින්ද දුගතියයටන්න පුළන් සුගතියටයන්න පුළන් පින් කොපමන කළ තයා අකුසලයක් ඉදිරිපත්වීම මත දුගතියට යන්න පුුවන් පව් ගොඩාක් කිරීම තුළ එයාට සමහර වෙලාවට අවන මොතේ කුසල් ඉදිරිපත් වෙලා සුගතතියට යන්නක් පුළුවන් ඒක එතහමත් කලාතු රැකින් හෙම වෙන්න පුළුවන් කම තියෙන නැතුව නෙමයි ඒක බලපානන්නේ අවසාන මොහොතය උපදින චිත්තේ. එතකොට මේ අනිකුත් ජීවිතය තුළ සිද්ධ කලා වූ කර්මය කියන දේගත්ත හම එකයන්නේ දැන් එතකොට මේ ජීවිතය පුරාවට කල අනිකුත් කර්මවල මොක්දවෙේ කර්ම කියන දේ අපේ හිතෙන් අරමුණු කරන්නට පුළුවන් ශක්තිය නැතිවිලග හිල නෑනේ. හිත දැන් ඔබ පොඩිකාලිඳල කරන්න පුළුවො කරන දේවල් ඔබෙන් අතහැරිල නෑනේ. මරණාසන්න මොහොතෙද කයට සාපේක්ෂව පවතින හිත කයිෙන් නිදහස් වනාට පස්සේ. දැන් අද තමයි මේ කයට සාපේක්ෂව අපේ හිත පවතින්නේ. එනිසා මේ කයිෙන් මේ අරමුණුවලින් ගන්න තන රාගත් අරමුණ විතරයි අපට සිහිුවවෙන්නේ. නිසාපි වර්තමාන තියනවාවල ගත දේවල් මතතාපේ සඥාව පවතින ටපි කියෙන භවයෙන් ප්‍රතිච්චන්න කිය බවට හිල තියන කියලා. හැබැයි කර්මය කියන දේ ගැන කතා කරනකොට මතකය කියන දේ සාහරමුණුවීම ගැනත් අපි මුලින් කතා කලා මෙ කයට සාපේක්ෂ නොවී රූපේට සීම නොවනු කල සිත හිතට කාලේ නෑ පත්්පරිත් අතීතය අවරුද්දත්තතීතය අවුරුදු දහයත්තීතය කල්පෙත් තතීතය. කල්පේට කලින්කල් දෙක් වුණ සිහිවෙන්න පුුවන් කම තියෙනවා. එනිසා අරකළ කුසල් විපාකදීම පිණිස දැන් ආවේ නැතත්. එයට අනිවාරයම ඒකාන්ත ලෙස මතු විාක දෙන බවින් යුක්ත. නිසා කුසල් කිරීම කවදාවත් නරකට හිටින්නේනෑ. අද අකුසල් කරන කෙනෙකුට ඊළඟ ජීවිතය එක විපාක නොදුන්නත් අරකරපු අකුසල් කවදම හරි විපාක දෙනව මයි එයාට ඒකින් ගෙන්න්නේ දුක් විපාකමයි එනිසා එක තමයි ස්වභාවේ එනිසා තමයි අප කුසල් කළ යුතුවවෙන්නේ එවගේම චිත්ත නයාාමයක් තියෙනවා ලෝකේ නයාාම ධර්මවල තියනටොට සිත උපදින සිත වැඩ කරන ආකාරයක් න්‍යාමනයක් තියෙන එක ියාමයක් එබඳ ආකාරයක පැත්මක් තියන එක විදිහ. ඊටඩා වෙනස්වෙන්නේ නැහැ. එදවට මනාාසන්න මොතකද වනත් කෙනෙකට ආසන්න වසයෙන් කරපු කර්මයන්ගේ බලපෑමෙන්න්න පුළුවන්කමතියනවා. බොහෝ කල්කොට පුරුදු කරපු කර්ම ආචිනාාද වසයෙන්ෙන් රැස් කරපු කර්මතියන පුරුදු කරලා යා පින්ක කරන්න නැවත නැවත පුරුදු කරල තියනවා. මර්ණනාසන්න මොතද ඔහුට එන්න පුළුවන්කමතියනර නැවත නැවත පුරදු කරපු කුසලේ තමයිෙන් පුළන්කමතිය. කුසල් පුරදුරපු කෙනෙක් සතුටෙන් ගී කිය මැරුණනත්ව හොට සෙහි වෙන්නේ හු කරපු අකුසලයා. කෙන අකුසල් කරගත්ත කෙනෙකුට සමහරවිට අන්තිම මොහොතේ එන්න පුළුවන් වැඩීඩ කඩක්තියෙනවා ආසන්න සසා ආචින්න කර්මයන් ගෙදිහට රකුසලයම් එක තමයි වැඩි ප්‍රණතාවතියන්නේෙ කුසලයන් තුළ අපප්‍රමාධිය වුණ ක වැඩීට ඩක්තියෙන කුසලය තමන්ගේ මනස්සට අරමුණුවන්නට. සේ වැඩි මන්ගේ මනසට අරුණන් වන්න පුළලන්කම තිනෙක මයි තේ සබහ සිත්තුපද ේ ට තයි. ඔබට කෙනක් ගන අමනාප සිතුවල නවතනැවත උපදින්න ගත්ව. ොබට ඒකනගෙන හැම දාම ප්‍රසන් අමනප සිතුවිලිම යපදින්නේ. ප්‍රසාධේ පත්තට උපදදින්න ගත්ව ඔබේ හිත ඔබට නතරකරගන්න බෑගේ ප්‍රසාදවත් හොද පැත්තට සිතුවිලයා ගැෙන පෙන්ල දෙන්න ටන්ගන්න. රාගේ පැත්තට හිත බරකල කෙනෙකට ඒ පැත්ත බරව සිතුවෙල උපදිවා. විදිහට ම මේ ත යම්යම් පැත්තකට නැබුර කලා නං නැබරු කළ පැත්තට අනුරූපීව සිත්් පරම්පා ැවත නැවත උපදදිනක තමයි සිතේ යෙන සභාවේ. අකුසලට බ බර කල කෙනෙකුට සිත නැවත නැවත උපදන්නේ අකුසාහසිත් එනට වැඩිඩ කඩත්වයන අවසාහන සිත හැටිය කුසල තක් කිපදීම. කුසලේ සඳහා සිත නැබුරු කල කෙනෙකට වැඩට කඩත් යන්නේ කුසලේ පිළි බඳව සිත් උපදදින්නට එයාගේ සිත නැබුරුවෙලාතිේනේ පැත්තට එක වෙනස්සෙන්නේ තාමක් කලාතුරකි. ඒනිසා කුසල් භාවිත කිරීම කිය කිසිසේත්ම නිශ් පලවන්නේ නැහැ. ඒක දැන් මේ මොහොටේ විපාක නොදුන්න ඊළඟ ජීවිතය විපාක නොදුන්නත් ඒරපු කර්ම අනිවාරයම හේතු බවට පත්තනවාව මතු සසර විපාක දීම යහපත් විපාකගෙන විදන්නට පවා. අපි දන්නා කර්ම විපාකදෙනකට දිිට් දම්ම වේදනී වසයෙන් විපාකදන ඊළඟාත්ම භාවහි විපාක දෙනව ඒවගේ අපිට සසර බොහ ත් භාාවයන්ගේ විාක දෙන්න හතුන කරමතිය. ඒ අපි කුසල කර්ම කරනවා කියන තැනදි සිත් උපදීම අනුව තමයි එක තීරණය වෙන්නේ. ොට අනිවාර්යම මේ කුසල ජවන සිත්වල පහලවීම වෙනවනම් ඔය අපිට හැම මේ ජීවිතය විපාගදීම සසර දෙ විපාග දෙන්න තීළඟාත්ම ා විපාග දෙන්නත් අවශ්‍ය කරම කර නොවම කකුසලේ පැත්තෙන්න්නම් ඒ විදිහට කුසලේ පැත්වන දියට. ඒනි සාතමයි කුසලෙහි සිත නැවත නවත බලවත් කළ යුතු වෙන්නේ එදට මෙලෝ වසේනොත් ඒක බලවත් වෙනවා සංසාරිකවත්යක බලවත් භාවයට එනිසා තමයි කුසලේ කවදාවත් හිස්වෙන් නැහැ කෙසකට කවුරුන් නිසිම් භාවිත කළත් ඊළඟට අපිට ප්‍රශ්න හැටටියම්වෙල තියෙනවා අරිහත් පලේ සහ නිවනාතර වෙනස පැහැදිලි කර දෙන්නට කියලා අරිහත් පලේ සහ නිවන පිළිබඳව අපි කතා කරාම අරිහත් පල කියල කියන්නේ සිතා. එක මාර්ගයේහි පලය නිවන කියන්නේ අසංකත ධර්මය සිතක්යනු සංකත ධර්මය අරිහත් පල සිතෙන් කරනදේ තමයි ආශරෝ ධර්මයන් ගෙවාදමීම සංසිින්දවී. එකන්නේ මාර්ගෙන් අරිහත් මාර්ගෙන් සීලු ආශ්‍රවයන් ගෙවා දමනව පලයෙන් එක සම්පූරණම නැවත ප්‍රයෝග නොකළ යුතු බවට පත්වෙනෝ. එකන සියලු කෙලෙසුන්ගේ ගෙවාදමීම එතැදි සිද්ධ කළා. අසංස්කෘතයි කියල කියන්නේ ප්‍රත්‍යන්ගෙන් හටගන්න දෙයක් නෙමේ ඒ සිත ඉපදුනේ අර මාර්ගය මග මංග පච්චේ කියලාපි කියන්නේ මාර්ගය සතමයි පලයදු. එතකොට ඒ ප්‍රත්ථේ බිදඳන කොට මොතුදුවෙන් සිතක් ඉපදන්න තියන ප්‍රත්් ටික බිඳලයනකට හිත බිඳරවා. අරිහත් පලේ කියලා කියන්නේ සිතක් ඒ සිත සංකතයි හේතු නිසා සකස්වවෙන්නේ ඒ හේතු නැතිවෙන කොට ඒ සිත නැතිවෙන. එක තමයි ඒ සිත එස භාවේ. හැබැයි ඒ හිතේ විමුක්ත බව කෙලෙසුන්ගේ මිදුන බව හිට ඇති ැනක තියන විමුක්ත බව කෙලසුන්ගේ මිඳුණු බව දුක නැතිවුුණු බව ඒ කොතනකවත් තිය දව සිතවත් නෙමි හැබැයි එම දෙයක් නැද්ද එමදයක් තියවා නිසා නිවන කියල කියන්නේ පත්්‍ය ප්‍රත්්‍ය සමුපන්න වූවක් නම එනිසා තමයික අසංකතයි කියලගෙන අංස්කෘත දහතු කියගෙන් හේතුන්ගේ ප්‍ර්‍යයන්ගෙන් සකස් නවන නිසා. තගේ සකස්වන තැන ගැනපි කතා කළොත් මාර්ගය නිසා පලේ අරිහත් මාර්ගෙන් රිහත් පල එක සංකතයි සිතක් සෑම අවස්ථාවකම උපදින සංකත ධර්මයක්විදේට. අරිහත් පල සිත සංකතයේ නිසා එක අනිත්‍යයි ඒක නැතිවෙනම්. උපදිනෝ නැතිවෙන. හැබැයි ඒ අරිහත් පල සිත පහලවීම නිසා පයෝග පටිප පස්සති භාාවයෙන් ඒ සියලු ප්‍රයෝගස් සංසිදිිල යට සියලු අකුසලයන්ගේ ගෙවීම රාගක්කය දෝසක්කය මෝහක්ෂය භාවයට පත්වෙල තියෙනවානක්. අේ අකුසල්වලින් මිදීම කියන එක සියල්ලු දුකෙන් මිදීම කියන එක නිවන බවට පත්වෙන එදට ඒ සිත නිවනද කියලකුවොත් නැසිත නිවන නෙමේ සිත නවන නෙමයි. සිත එබඳුූ චිත්ත පරම්පරාවක පහලවීමක් තිබෙන තැනක එබඳ නිරෝධයක් අපට නිවනක් දකින්න පුළන්කම තියෙනවා. එක මේ සිත නිසා නිවන පවතිනවා කියවා සිීත ප්‍රත්්‍ය වෙලා හැ නින කියනකට එනිසා මේක වෙනස්ව තේරුම්ගන්න ටෝනේ දෙයක් අරිහත් පලේ සංකතයි නිවන කියන්නේ අසංස්කෘත දෙයක් ෝට තියන තැන අපිට අහනෙක්ක අර පහන්දැල්ලි උපමාවෝ වගේ තමයි මුලින් සඳහන්කරපු නිසා නිවන සහරිහත් පලේ ගැන අපිට විදිහට හඳුනාගන්නට පුළුවන් කම තියනම් මරූප පරි්චේද ඥානයනක්ුමක්ත. නමරූප පරිච්චේද ඥානය කියලා කියන්නේ නාම රූප ධර්මයන් පිරිසිඳ දකීම කියන එක. නමරූප ධර්මයන් වෙන් කොට ගනීම. නමරූප ධර්මයන් වංවෙන් වසයෙන් හඳුනා ගැනීම කියක තමයි නනාමරූප පරිච්චේද ඥානය කියලා කිය. තට නාමරූපයන්ගේ මෙන්න මේ ධර්මයෝ රූප ධර්මයෝ මේ ධර්මයෝ නම ධර්මයන්ගේ කියලා ඒ නාමරූපයන්ගේ නාම ධර්මයන්ගේ ත්‍රූප ධර්මයන්ගේ අනිත්‍යාදී වසයෙන් ඒ ධර්මයන්ගේ විශේෂ ස්භාව ලක්ෂණ පිළිබඳව හඳුනා ගැනීම තමයි නාම රූප පරිච්චේ දත් ඥානය කලකන් දට එයටට පුළුවන්කම තියෙන රූප ධර්මයනුත් නාම ධර්මයනුත් වෙන්කොට හඳුනාගන්නට දට රූපේ නාමේ පැත්තෙෙන්වත් නාමේ රූපය පැත්තෙවත් නොබලා රූපයෙහි අනිත්‍යතාවත් නාම ධර්මයන්ගේ පස්ස සම්පයුත්ව නාම ධර්මයන්ගේ අනිත්‍යතාවත් එයටට අත්දකින්නට පුළුවන්කම ලැබෙනවා. නිබත්ති ලක්ඛන යනුකුමක්ද කිය ප්‍රශ්යක්ක මුවෙලත්තියෙනවා නිබපත්ති ලක්කන කියල කියන්නේ යම් ධර්මයක හටගැනීම සඳහා උපකාරවනු ලබන නිබත්තිය සඳහා උපකාරවනු ලබනදේ. නිබත්ති ලක්කන නොදැකීම කියලා කියන්නේ මේ නිබත්ති ලක්කන දකි නිනෑ කියෙනෙ එක ධර්මයක් උපදින්නට හේතුවවෙන්නේ අවිද්‍යාකර්ම තන්හා ආහාරකන මේ ධර්මටික මේවතමයි නිබත්ති ලක්කන වෙන්නේ නිබත්ති ලක්खන නොදැකීම කියන එක මත තමයි වර්තමාන රූපය අපිට ඇසුරුවෙන් නිබත්ති ලක්කන දකින්නේේ නැත්තා නිබ්බත්ති ලක්खන දැක්කොත් අපිට ප්‍රත්්‍ය සම්වයෙන් හටගත්ත දේ ප්‍රත්ථ නිරෝධය නිරෝධේයට පත්වනවා කියන අවබෝධය ඇතිකරගන්නට පුළුවන්කම තියෙනවා ඒමත් අපිට නොපිහිටා මිදන්නට පුළලුවන්කම තියෙනවා එක නිබ්බත්ති ලක්ඛන පිළිබඳව තේරුම් ගෙනීම තුළි තමයි අපිට ඒ අවබෝධයට පත්වන්නට පුළුවන්කම තියෙන මේ නිබ්බත්ති ලක්කන කියනකොට අ අවිද්‍යා කර්මතන්හා ආහාරැ රූපය උපදින්න හේතුෝ ගැන කතා කනකොට අවිද්‍යාව කර්මය තන්හා ආහාරය නිබ්බත්ති ලක්කන නොදැකීම එදට අවිද්‍යා නිරෝධයෙන් රූප නිරෝධය වෙනවා කම නිරෝදයෙන් තන්හා නිරෝධයෙන් රූප නිරෝධය වෙනවාඒවගේ මආහාර නිෝධීෙන් රූප නිරෝධය වෙන නිබ්බත්ති ලක්කන දකීමෙන් රූපනිරෝධය වෙනවා වර්තමාන අතීත හේතු සහ වර්තමාන ප්‍රත්ථ කියන මේ ධර්මයන්ගේ සමවාය නිසාක උපදින විදිහ ධර්මයන්ගේ බිඳීයෑම බිඳී යන බව දැකීමම තමයි. නි්බත්ති ලක්කන දැකීම කියලා කියන්නේ. වර්තමානයෙහි නිබත්ති ලක්කන නොදැකීම කිය දේ විශේෂයෙන් අදහස් කරන්නේ. වර්මාන ප්‍රථ්‍යථාවයන් පිළිබඳව සහ. ර්තමාන හේතු සකස්වීම පිළිබඳෝ තියන අනවබෝධ. එක අනාගතයට ධර්මය උපද වන්නට රූපේ නැවත සකස් කරන්නට, රූපේ නැවත පවත්වන්නට ඒ හේතුවක් බවට පත්වෙනවා. එනිසා නිබ්බත්ති ලක්ඛන කියන එක පිළිබඳවත් අපිට එලෙසටම තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. අවිද්‍යා කර්මතන්න ආහාරකින් දේවල්ම නිබත්ති ලක්කන, ඒ ධර්මයයක් නොදන්නා තැනක රූපවේදනා සංඥා සංකාර වි්ඥාන කියන මේ ධර්මටික රැස්කර ගැීම තියෙනවා මේ ධර්මටික දකින තැනක එට ර වේදනා සංඥා සංකාර් විඤ්ඥාන කියන ධර්මටික සංකත ධර්ම විදිහට අවබෝධ කරගන්නට පුළුවන් කම ලැබිලා ඒ ධර්මයන් වෙත නො පැමිණ ඒ ධර්මයන්ගේ මිදන්නට පුළුවන් කමත් ලැබිලා තියෙනවා ඒක තමයි අපි සිද්ධ කළ යුතු දේ බව්ට පත්වන්න මේ ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කිරි මේ ධර්මයන් පිළිබඳව මනසිකාරය පැවැත්වීම තමයි මෙතන දීතාම වැදගත්තෙන්නේ ඉති ඒවාගේම අපිට මේ අද දවසේදිීත් තව දව සිදේදන ගැටලු අපිට සියල් සාකච්ඡා කරන්නට අපිට අවකාශය සැලසුනේ නැහැ අපිට තව ගැටලු කීපයක්තිෙන වෙන ම දීර්ගලෙස අපිට පහැදිලි කරන්නට වන අපි එනිසා ඊළඟ සතිය සඳහා ඒ ගැටලු ටික අපි වෙනම තබාගෙන අද සාකච්ඡාව මෙතකින් නිමාවට පත් කරන කල්පනා කරගන්න සදධර්මශ්්‍රවනය කරලලා නිසෝ මනසිකාරයන් පවත්තල වටිනා කුසලයක් ඔබ හැමදිනාාවම සිද්ධ කරගන්න යදදුන කුසල ධර්මයන් අප අනමෝදන් කළේතු අයට අනමෝදන් කරමු පළමුුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අපට අනුසාසනා කරන අපේ ධර්මාචාරය අවසරයි මංකඩවල සුදස්සන සාමන් වහන්සේටත් අවසරයි මංකඩවල නදරතන සාමන් වහන්සේටත් සාමන් හන්සෙල දෙනමටම උතුම් නිවනිින් සැනසීම පිණිසම මේ කුසල් හේතුප නිශ්‍රයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එවගේම මේ සීලු කුසල ධර්මයන් අප සීලුම දෙවියන්ටත් අනමෝදන් කරමු විය සතුටිං සාධනාදයෙන් මේ පින් අනමෝද ගුණු ලබත්වා දෙවියන්ටුතුම් නිවනිින් සැනසීම පිණිසම මේ කුසල් හේතුප නිශ්‍රේම වේවා කියලා සාධහු කියලා හැම දෙනාම දෙවියන්ටත් පින් අනමෝදන් කරන්න. එවගේ මද මේ ධර්මදේශනා වෙහි දායකත්වය ගෙන කටයතු කරනවා බිල්ජිය මේේ බ්‍රසල්ස් නුවරපදිංචි ප්‍රේමායිකනනායික මහත්ම මේ විසින් එතු මේ බලාපොරොත්තුව නො මේ පරලෝගී ඥාතීන්ට පුුණ අනෝදනා කරන්නට එ ජෑසේ කර ෑනියන්ට එවගේම EJ. දොන් කරෝල්ල ස්පියතුමානන්ට W සිසිල් අ සොයිසා ස්වාමියයාට පුුණ්‍ය අනමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එ නම් සඳහන් කරන්නට දනු සෑම සෙලු ඥාති වර්ග්‍යයාටමත්. එවගේ මෙලෝවසින් හෝ සාංසාරිකෝමේ ගෙල්ල යම් ඥාතිවරේෙක් විින් බලාපොරොත්තු සිටි නම් ඒ සෑම සෙලු ඥාති වර්ගයාටමත් අපි මේපින්ං අනමෝදං කරමු. කල්පනා කරගන්නේ සියලු දෙනාටම මේ උතුම් ධර්මදාානමය කුසලය ඒ හැම දෙනාටම දුකක සිටේ නන් දුකෙන් අතමිදී සැපක සිටේ නම් මේ සැපතවත්වත් වඩා වර්ධනය කරගෙන උතුම් නිවනිින් සැනසීම පිණිසම හේතු උප නිශ්‍රේම වේවා කියලා සාදහෝ කියලා පින් අනමෝදන් කරන්න. ඒවගේ මද ධර්ම දේශනාව හි දායිකත්වයගෙන කටයතු කරන බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පදිංචි ප්‍රේමායකනායක මහත්මය බලාපොරොත්තු වෙනවා සියලු ලෝකවාස සත්වයාට කායික හා මානසික සොය ප්‍රාර්ථනා කරන්නට ඉතිං ඒ පාර්ථනාව ඇතුළු දායයිකත්වය ගෙන කටයුතු කරන ඒ ප්‍රේමමායක යක් ම යන් ඇතුළූේ පෞවුලේ සෑම සිල්ලු දෙනාටමත් ධර්මශ්‍රවනයක ලොබ සිල්ලු දෙනාටමත් මේ තුම් කුසලයන් නිදුක් නීරෝගී සෝපත් බව චරජීවන සම්පත්තිය සලසාගෙන කායික මානසික සැනසිල්ලෝදා කරගෙන. අමාමහ නිවනිින් සැනසීම පිණිසම මේ සියලු කුසල් උපන් ඉශ්‍රේම වේවා කියල සාධහූ කියල පිං අනමෝදං වන්න හැම දිනාටම තිරවාන් සරණයි